ශරීරයේ නම්‍යතාවය දිනු කරගන්න කරගන්න අවශ්‍ය වෙන ව්‍යායාම් කීපයක් කියලා දෙන මේ උපකරණයත් සමගම ඉතින් අද දවසේ මේ පිළිබඳව පැහැදිලි කරන්න අපිත් සමග එකතු වෙලා ඉන්නවා ජනක සමරසිංහ. Good morning ජනක. Good morning. ජනක දැන් මේ වගේ උපකරණ පාවිච්චි කරලා ඇයි අපි අපේ නම්‍යතාවය දිනු කරගන්න ඕනේ? ඇත්තටම සාෂා මම නම්‍යතාවය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරොත් නම්‍යතාවය කියන්නේ සන්ධියක් වටා අවයවයක් චලනය කරන්න පුළුවන් හැකි පරාසය උපරිම තිරනවා කියන එක. මේක සාමාන්‍යයෙන් ඔබට පොඩ්ඩක් වටහාගන්නට අපහසුතාවයක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි අපේ මාංශපේශින් වල ඉරීම් නැත්නම් මාංශපේශින් වල ඇදීම් කොන්දේ අමාරු වගේ ගොඩක් දේවල් ඇති වෙන්න හේතුව තමයි අපේ නම්‍යතාවයේ නොමැතිකම. අපි හිතමු ඔබ එක තැනක සිට තව තැනකට ක්ෂණිකව මූව වුණොත් ඔබේ නම්‍යතාවය අඩු මට්ටමක නම් පවතින ඔබේ මාංශපේශය ක්‍රියාන්න පුළුවන්. ඒ නිසා ඔබ නම්‍යතාවය වැඩි දියුණු කරගන්නෙම මේ ව්‍යායාම කරන එක්කෙනෙක් විතරක් නෙමෙයි ක්‍රීඩා කරන එක්කෙනෙක් විතරක් නෙමෙයි ඔබ එදිනෙදා කටයුතු කරන කෙනෙක්ට උනත් නම්‍යතාවය වැඩි දියුණු කරගැනීම ඔබට විශාල සහයක් වෙනවා ඔබගේ ශාරීරික යෝග්‍යතාවය තබා ගැනීම. මේ ශාරීරික යෝග්‍යතාවයේ එකංගයක් තමයි නම්‍යතාවය කියන්නේ. ඉතින් ඔබගේ ශරීරයේ සියලුම මාංශපේශීන් නම්‍යතාවයට දිගදුම් ව්‍යායාම මගින් නම්‍යතාව ව්‍යායාම මගින් නම්‍යතාවය වැඩි දියුණු කරගැනීම සඳහා ව්‍යායාම කරනවා නම් හොඳයි. ඔබ දැකලා තියෙනවා නම් ඔබේ ගෙදර ඉන්න පූසෙක් සහ බල්ලෙක් උනත් උදේට නැගිට්ටම ඒගොල්ලෝ දිගදුම් ව්‍යායාම කරනවා. ඉතින් ඒ සත්තුත් තේරුම් ගන්න තියෙනවා ඒකේ තියෙන වටිනාකම. ඒ නිසා ඔබ උදේ නැගිට්ටම දිගදුම් ව්‍යායාම කිහිපයක් කරලා දවස ආරම්භ කරනවා නම් ඔබට අනුතුරු වලින් වෙලකිරීමේ හැකියාව ලැබෙනවා. හරි. එහෙනම් මේ උපකරණයත් සමගම අද දවසේදී අපි ඔබට මේ ආකාරයේ ව්‍යායාම් කීපයක් කියලා දෙන්න තමයි සදනම් වෙන්නේ. මේ දේවල් ඩෙමොන්ස්ට්‍රේට් කරන්න අපිත් සමග එකතු වෙලා ඉන්නවා නිශාන්ත. ඉතින් අපි නිශාන්තත් සමගම මේ උපකරණය කොහොමද ව්‍යායාම් කරන්නේ කියලා දැන් බලමු. අපි දැන් මේ ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කරන්න කලින් මොකද්ද මේ ඉක්විප්මන්ට් එකට කියන්නේ කියලා කියන්නේ. අපි මේ උපකරණය කියනවා ස්ට්‍රෙච් කේජ් කියලා. ස්ට්‍රෙච් කේජ් කියන්නේ මේක හදලා තියෙන අපේ ශරීරයේ බයෝ මෙකනිසම් එක අනුව. කියන්නේ අපේ ශරීරය චලනය කළ හැකි පරාසයන් වල දිග පළල අනුව තමයි මේ උපකරණය හදලා තියෙන්නේ. මේ උපකරණය ඇත්තටම ඔබට දකින්න පුළුවන් ඉන්නේ හයි ඔක්ටේන් ෆිට්නස් ආයතන විතරයි. මොකද මේක ලෝකේ විශාල අනික් රටවල්වල දියුණු රටවල්වල ඒගොල්ලෝ ගොඩක් ශරීරය ගැන හිතනවා. අපිට ඕනාවට පාඩු ව්‍යායාම කරන්න බෑ. මොකද බයෝ මෙකනිසම් කියන එක ව්‍යායාම විද්‍යාවේ ඉතාමත්ම දැඩි අවධානයක් ලක් වෙච්ච විෂයක්. ඉතින් මේ උපකරණය හදලා තින්නේ අපේ ශරීරයේ චලනය කරන්න පුළුවන් බයෝ මෙකනිසම් එක අනුව. ඒ නිසා ඔබට අනතුරු සමහරක් විතර දිගදුම් ව්‍යායාම ඔබ අනතුරු අවම කරගන්න ව්‍යායාම කරත් ව්‍යායාම නිසා ඔබ අනතුරකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අවම කරගන්න පුළුවන් මේ වගේ උපකරණයක් භාවිතා කරනවා නම්. අපි බලමු කොහොමද මේක ව්‍යායාම කරන්න පුළුවන් කියලා. දැන් මේ ව්‍යායාමයේදී අපි දිගදුම් නැත්නම් නම්‍යතාවයට ලක් කරන්නේ ඇදීමර ලක් කරන්නේ මේ ලැටිසිමස් දෝසයි කියන. එහෙම නැත්නම් මේ කොටස. ඒකම උදර ප්‍රදේශයත් නම්‍යතාවයට ලක් කරන්න පුළුවන්. ඒකම මාංශ අත්වල තියෙන මාංශ පේශින් මේ සියලුම මාංශ පේශින් එකවර නම්‍යතාවයට ලක් කරන්න පුළුවන්. මේ ව්‍යායාමයක් සාමාන්‍යයෙන් තප්පර 10ක් 20ක් අතර ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඔබට මේ වගේ උපකරණයක් නැත්නම් දෙයත් ඉහළට ඔසවලා ඉහළට ඇඟ ඇදීමකට ලක් කරන්න පුළුවන්. අපි ඊළඟ ව්‍යායාමයක් අපි මේ ව්‍යායාමයේදී ව්‍යායාමයට ලක් කරන්න අපි අර කලින් කිව්වා වගේ මේ ලැටිසිමස් ඩෝසයි කියන මාංශපේශිය සහ මේ ට්‍රයිසෙප් කියලා බාහුවල පිටුපස තියෙන මාංශපේශිය සහ උරහිස් මාංශපේශිය. ඒ වගේම ශරීරයේ මෙතන පැත්තේ තියෙන ඔබ්ලික්ස් කියලා මාංශපේශියක් ඒ මාංශපේශියත් ඇදීමකට ලක් කරනවා. ඒ ව්‍යායාමය දෙපසටම කළ යුතුයි. මොකද ඔබ එක් පසකට පමණක් ඒ ව්‍යායාම කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සමනෙන් තප්පර 10ක් විතර කරොත් ඇති නැත්නම් මේදී තප්පර 10ක් විතර ව්‍යායාම කරනවා නම් හොඳයි. හැබැයි මේක තප්පර 20ක් 30ක් දක්වා වැඩි දියුණු කරන්න පුළුවන් නම් ඔබේ නම්‍යතාවය තවදුරටත් වැඩි දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. අපි ඊළඟ ව්‍යායාමයට යමු. මේ ව්‍යායාමයේදී අපි කලින් කිව්වා වගේ ලැටිසිමස් දෝසයි කියන මාංශපේශිය, උරහිස් මාංශපේශිය සහ ට්‍රයිසෙප් බාහුවල පිටුපස මාංශපේශිය සහ ලෝ බෑක් වල තියෙන මාංශපේශීන් සියල්ලම ඇදීමකට ලක් කරනවා. ඒ ව්‍යායාමයක් කලින් සඳහන් කරා වගේ දෙපසටම සිදු කළ යුතුයි. ඊළඟ ව්‍යායාමය. මේ ව්‍යායාමයේදී අපි පපු ප්‍රදේශයේ මාංශපේශීන් අපි මේකට කියනවා පෙක්ටොරාලිස් කියලා. පෙක්ටොරාලිස් මේ මයිනන් පෙක්ටොරාලිස් මේජර් කියලා මාංශපේශීන් දෙකක් තියෙනවා. පපු ප්‍රදේශයේ මාංශපේශීන් සහ බාහුවල ඉදිරිපස බයිසෙප් මාංශපේශිය මේකෙදී ඇදීමකට ලක් කරනවා. ඊළඟ ව්‍යායාමය. මේ ව්‍යායාමයේදී උදරයේ පැත්තේ අපි එකට කියන ඔබ්ලික්ස් කියලා ඔබ්ලික්ස් මාංශපේශිය සහ ලැටිසිමස් දෝසයි මේ ප්‍රදේශයේ දින මාංශපේශීන් සහ බාහුවල පිටිපස මාංශපේශීන් ඇතුළුව ඒ සියලුම මාංශපේශීන් ඇදීමකට ලක් කරනවා. මේ ව්‍යායාමෙත් කලින් සඳහන් කරා වගේ දෙපසටම සිදු කළ යුතුයි. ඊළඟ ව්‍යායාමය.
මේ ව්‍යායාමයේදී අපි කලින් සඳහන් කරනවා වගේ ලැජිසිමස් දෝසයි ශරීරයේ තියෙන විශාලතම මාංශපේශී වල එකක්. ඒ නිසා තමයි අපි වැඩිපුර ව්‍යායාම කරන්නේ මේ මාංශපේශිය සඳහා. ඒ වගේම බාහුව වල පිටුපස සහ ලෝ බැක් ප්‍රදේශය. කැන් පිටකොන්දේ පිටකොන්ද ප්‍රදේශයේ ව්‍යායාම ලක් කරනවා. මට කියන්න අමතකුණා අපි සෑම ව්‍යායාමයක් කරනකොටම නිවැරදිව හුස්ම ගැනීම සහ පිටකිරීම ඉතාමත් වැදගත්. ඉතින් මේ ව්‍යායාමය කරනකොට ඔබට සාමාන්‍ය ආකාරයට හුස්ම ගැනීම සහ පිටකිරීම සිදු කළ හැකි. මට ඔබ ව්‍යායාමයක් කරනකොට ඔබ සාමාන්‍ය අවස්ථාවේ සිටිනවට වඩා ඩීප් බ්‍රෙත් එකක් වැඩි වශයෙන් ඔක්සිජන් ලබා ගැනීම සහ වැඩි වශයෙන් කාබන් ඩයොක්සයිඩ් පිටකිරීම සඳහා වැඩිපුර හුස්ම ගැනීම සහ පිටකිරීම සිදු කරනවා වඩාත් හොඳයි. අපි ඊළඟ ව්‍යායාමය. මේ ව්‍යායාමයේදී අපි පාදයේ පිටුපස පහළ කොටස කාෆ් මාංශපේශිය නැත්නම් බත් කෙන්ද කියලා තමයි සිංහලෙන් හඳුන්වන්නේ සහ හැම්ස්ට්‍රින්ග් මාංශපේශිය පාදයේ පිටුපස මාංශපේශින් සහ ඉදිරිපස පාදයේ පසුපස කොටස හැම්ස්ට්‍රින්ග් මාංශපේශිය මේ මාංශපේශින් සියලුම මාංශපේශින් ඇදීමකට ලක් කරනවා. මේකත් කලින් සඳහන් කරා වගේ දෙපසටම සිදු කළ යුතුයි. දැන් අපි ඕනම මේ විදිහේ ස්ට්‍රෙචින් ව්‍යායාමයක් අනිවාර්යයෙන්ම කකුල් දෙකටම අත් දෙකටම ඉන්නේ දෙපැත්තටම කරනවානේ. දැන් කෙනෙක්ට සාමාන්‍යයෙන් ආබාධයක් තියෙනවා නම් එක පැත්තක අමාරුවක් දැනෙනවා නම් මොකක් හරි ස්ට්‍රෙච් වෙලා නම් ඇදිලා නම් අපි මොකද කරන්නේ? ඔව් දැන් අඩුවෙන් කරනවා. ආබාධයක් තියෙනවා කියලා ඔබ ව්‍යායාම නොකර ඉන්න එක මම අනුමත කරන්නේ නැහැ. රයිට්. සාමාන්‍යයෙන් ව්‍යායාමෙන් තලහැකි පරාසය එතකොට අවම වෙනවා. ඒ පරාසය අවම වුණාම ඔබට එකපාර ඒ ව්‍යායාමයට එනකට වෙලෙදී සුළු පරාසයකින් පටන් අරගෙන අපිගරමු අපි හිත මේ අත මෙහෙට අදිනවා අදීමේ ව්‍යායාමය කරනවා කියලා අපි එකපාර අදින්නේ නැතුව අපි සුළු වශයෙන් පටන් අරගෙන පොඩ 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 අපිට මේ වේදනාව දැනෙන අවස්ථාවේදී අපි ව්‍යායාමය නතර කෝල් කරගෙන නතර කරගෙන අල්ලගෙන ඉන්න ඕන අපිට ඊළඟ දවසේ කරනකොට අපිට ඊට වඩා පොඩ්ඩක් ඒ කියන්නේ මේක ක්‍රමානුකූලව පරාසය වැඩි දියුණු කිරීමෙන් ව්‍යායාම කිරීමෙන් මේ ඉන්ජරි එක අවම කරගන්න පුළුවන්. අපි ඊළඟ ව්‍යායාමයට මේ අවස්ථාවේදී පාදයේ පිටුපස මාංශපේශීන් සඳහා තමයි ඇදීමකට ලක් කරන්නේ. මම කලින් වරි සතහනකදීත් කිව්වා පිටකොන්ද වේදනාව ඇතිවීමට පිටකොන්ද ආබාධයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් තමයි හැම්ස්ට්‍රින් මාංශපේශී නම්‍යතාවයේ අඩුවීම. මොකද අපි පහලට නැවෙනකොට හැම්ස්ට්‍රින් මාංශපේශී නම්‍යතාවයේ අඩුයි නම් ඒ දැනෙන පීඩනය කෙලිම පිටකොන්දර දැනෙන්නේ. ඒ නිසා පිටකොන්දේ අමාරුවක් තියෙන කෙනෙක් වුණත් හැම්ස්ට්‍රින් මාංශපේශී නම්‍යතාවයේ වැඩි දියුණු කර ගැනීම සඳහා මේ ව්‍යායාමය කරනවා නම් වඩාත් හොඳයි. මේ ව්‍යායාමයත් කලින් සඳහන් කරා වගේ දෙපසටම සිදු කළ යුතුයි. ඒ වගේ සමහර වෙලාවට පිටකොන්ද අමාරුවක් තිබ්බට කොන්ද රිදෙන තැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ නේද? මම කලින් හිතසාරානේ සඳහන් කරා පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ අර තියෙන තැනට බෙහෙත් කළා හරියන්නේ නැහැ. ඒක සඳහා ඒකට හේතු වෙච්ච මූලයක තමයි අපි ව්‍යායාමය කරන්න ඕනේ. ඒ නුදුර මාංශපේශීන් ශක්තිමත් කරන ඕන සහ හැම්ස්ට්‍රින්ග් මාංශපේශී ඇදීම වැඩි දියුණු කරන්න ඕන. නම්‍යතාවය වැඩි දියුණු කරන්න ඕන. අපි ඊළඟ ව්‍යායාමය මේ ව්‍යායාමයේදී අපි ව්‍යායාමයට ලක් කරන්නේ තට්ටම් ප්‍රදේශය. අපි ඒකට කියන ග්ලූටියස් මැක්සිමස් කියලා. ඒ මාංශපේශිය සහ පාදයේ ඉදිරිපස මාංශපේශිය. අපි ඒකට කියන ක්වාඩ්‍රිසෙප් කියලා. මේ මාංශපේශින් දෙකම ඇදීමට ලක් කරන්න පුළුවන් මේ ව්‍යායාමයේ මගින්. මේ ව්‍යායාමයත් කලින් සඳහන් කරා වගේ දෙපසටම සිදු කිරීම වඩා සුදුසුයි. අපි තනි මාංශපේශියක් හැටියට ගත්තොත් එහෙම තට්ටම් මාංශපේශිය නැත්නම් ග්ලූටියස් මැක්සිමස් කියන මාංශපේශිය තමයි විශාලතම මාංශපේශිය. තනි මාංශපේශියක් හැටියට ගත්තොත් කියන්නේ අනික් ඒවා තියෙන මාංශපේශීන් සමූහයක් හැටියට. ඉතින් තනි මාංශපේශියක් ගත්තොත් ඒක විශාල මාංශපේශියක්. ඒ නිසා දෙකෙදම ව්‍යායාම මේ මාංශපේශිය සඳහා කළ යුතුයි. අපි ඊළඟ ව්‍යායාමය. මේ අවස්ථාවේදී අපි ව්‍යායාමයට ලක් කරන්නේ පාදයේ ඉදිරිපස කොටස. ක්වාඩ්‍රිසෙප් මාංශපේශිය කියලා කියන්නේ විශේෂයෙන්ම අපි පඩිපෙලක් නගිනකොට අපි භාවිතා කරන්නේ ක්වාඩ්‍රිසෙප් මාංශපේශිය නිසා මේ වගේ ව්‍යායාමයක් කරලා නම්‍යතාවය වැඩි දියුණු කරන්න පුළුවන් නම් ක්වාඩ්‍රිසෙප් මාංශපේශිය වඩාත් හොඳයි. මෙතනදීත් අපි හුස්ම ගැනීම ගැන සැලකිලිමත් වෙනවා. හුස්ම ගැනීම කලින් කිව්වා වගේම සෑම ව්‍යායාමයකදී හුස්ම ගැනීම ගොඩක් වැදගත්. ඒ නිසා මේ ව්‍යායාම වල දෙනවා සාමාන්‍ය ආකාරයට හුස්ම ගැනීම සහ පිටකිරීම තමා සිදු කළ යුත්තේ. ඔබ වරෙසවීමේ ව්‍යායාම කරනවා නම් මම නැවතත් මතක් කරන්න අපහසු අවස්ථාවේදී හුස්ම පිට කරන්න ඕන. හරි සරල දෙයක් තියෙන මේක ගොඩාක් අය මේ කම්ප්ලිකේටඩ් කරගෙන තිනවා මේ හුස්ම ගැනීම සහ පිටකිරීම. හැබැයි අපහසු අවස්ථාවේදී ඔබ හුස්ම පිට කරන්න ඕන පහසු අවස්ථාවේදී හුස්ම ගන්න ඕන. හරිම සරල දෙයක් තියෙන්නේ. ඒ නිසා මේක හරියට අවබෝධ කරගෙන කරන්න ඕන නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් තියෙන එක්කෙනෙක්ට සහ හර්නියා කියන ලෙඩ රෝග තියෙන එක්කෙනෙක්ට ඒ ආබාධයන් වැඩි වෙන්න පුළුවන් වැරදි විදිහට හුස්ම ගත්තොත්. ඊට පස්සේ මේ එක්සර්සයිස් කළා මට මේ ලෙඩ හැදුනා කියලා තමයි මේ ව්‍යායාම වල තමයි ඒගොල්ලෝ කම්ප්ලේන් කරන්නේ. ඒ නිසා හරියට හුස්ම ගැනීම තමයි වඩාත් වැදගත්. ඔබ හරියට හුස්ම ගන්නවා නම් ඔබට මොන රෝගාබාධයක් තිබ්බත් ඒ ව්‍යායාමයෙන් ඒකට කිසිම ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. අපි ඊළඟට
මේ අවස්ථාවේදී අපි ව්‍යායාමයට ලක් කරන්නේ මේ බත්කෙන්ද මාංශපේශිය. මේකට අපි calf muscle කියන එක කියනවා. මේ බත්කෙන්ද මාංශපේශියට අපි කියනවා peripheral heart කියලා. මොකද දෙවනි හෘදයේ හැටියට තමයි මේක හඳුන්වන්නේ. මොකද ශරීරයේ අපි ඇවිදිනකොට සහ පාදවලට ව්‍යායාම කරනකොට ශරීරයේ රුධිරයේ සියල්ල ශරීරයේ පහළ කොටසට යනවා. පහළ කොටසට ගියාම මේ calf මාංශපේශිය සංකෝචනය වෙනකොට තමයි ඒක නැවත ඉහළට එන්න පහසු වෙන්නේ. හැබැයි ඔබගේ calf මාංශපේශිය දුර්වල නම් හෘදයට වැඩිපුර පීඩනයක් දරන්න වෙනවා ඒ පහළට ගිය රුධිරය නැවත අපි ඉහළට ලබා ගන්න. අපි ඒකට කියනවා වීනස් රිටර්න් කියලා. ඒ වීනස් රිටර්න් එක ලබා ගන්න හෘදයට වැඩි ස්ට්‍රේන් එකක් දරන්න වෙනවා. ඒකට හෘද ආබාධයක් වගේ දෙයක් ඇතිවීමට තියෙන හිඩකඩ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා calf මාංශපේශිය ගොඩාක් අය දැකලා තියෙනවා ව්‍යායාම කරන්නේ calf මාංශපේශියට ව්‍යායාම කරන්නේ නැහැ. ගොඩාක් අය පපුව සහ අත් දෙකට තමයි ව්‍යායාම කරන්නේ. හැබැයි calf මාංශපේශිය ඉතාමත් වැදගත්. මොකද ඒකට මම කලින් කිව්වා වගේ ඒකට peripheral heart කියලා කියන්නේ. ඒ මාංශපේශිය සංකෝචනය වෙනකොට තමයි පහළ තියෙන රුධිරේ ඉහළට පහසුවෙන් ඉන්න මොකද ඔබ ඇවිදිනකොට මාංශපේශිය සංකෝචනය සහ දිගරීම සිදු වෙනවා. ඒ නිසා ඒක ඉතාමත් වැදගත් මාංශපේශියක්. මේ මේකත් අපි කලින් සඳහන් කරා වගේ දෙපසටම සිදු කළ යුතුයි. හරි. මම හිතන්නේ මේ විශේෂම මේ උපකරණේ ඉතාමත්ම විශේෂ වෙනවා අපි මේ හැඩ තල මේ සියල්ලක්ම දැක්කම හැමදේම ඇන්ගල් එකකට හදලා තියෙන්නේ බලන්න උනත් ලස්සනයි මේ උපකරණය. ඉතින් නාහය අපෙන් ෆිට්නස් ජිම් එකට આવොත් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් මේ විදිහේ උපකරණයක් උදව්වක් කරගෙන මේ විදිහේ ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කරන්න. විශේෂයෙන්ම අද දවසේදී අපි හිතනවා විශේෂයෙන් මම හුඟක් දේවල් ඉගෙන ගත්ත මම දැනගෙන හිටපු නැති දේවල් අපේ ශරීරය ගැන. ඉතින් බොහොම ස්තුතියි ඒ සියල්ලකටම. අද දවසේදී අපි සමග එකතුනේ ජනක සමරසිංහ. ඉතින් අද දවසේදී අපි ඔබත් සමග එකතුනේ පාමංකඩ පිහිටි හයි ඔක්ටේන් ෆිට්නස් ජිම් එකේ ඉඳන්. ඉතින් මේ වගේම ව්‍යායාම රසක් සමග ඊළඟ දවසේදීත් ඔබත් සමග එකතැන බලාපොරොත්තු වෙනවා. එතකන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.